වර්ෂ 1975 දී කරන් දෙනිය ගලගොඩ අත්තේදී උපත ලබන ඥානසාර ස්වාමීන් වහන්සේ සිය මූලික අධ්‍යාපනය ලබන්නේ යක්කටුව කණිටු විදුහලෙන් හා බන්දුල සේනාධීර විදුහලෙන් පැවිදි වීමෙන් අනතුරුව ගාල්ල වතුරවිල ආරණ්‍යයේදී සිය අධ්‍යාපන කටයුතු හදාරා උසස් අධ්‍යාපනයේ සඳහා ශ්‍රී ජයවර්ධනපුර සරසවියට ඇතුළු වෙනවා කැලණිය විශ්වවිද්‍යාලයෙන් බුදුදහම පිළිබඳව වැඩිදුර හදාරා ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගන්නවා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නිමා කරමින් රජයේ පාසල් ගුරුවරයෙක් සහ පරිවේනාධිපති හිමිනමක් ලෙසින් තම සේවය ලබා දෙන ඥානසාර ස්වාමින් වහන්සේ 2000 වර්ෂයේදී පමණ පූජ්‍ය එල්ලාවල මේදානන්ද ස්වාමින් වහන්සේ වැනි දය හිතකාමී භික්ෂුන් වහන්සේලා පෙරටු කරගනිමින් ජාතික සංඝ සම්මේලනයේ පිහිටුවමින් එහි ලේකම් දොරේට පත්වනවා 2004 වර්ෂයේ ආරම්භ කරනු ලැබූ ජාතික හෙළවරුමේ ආරම්භක සමාජිකයෙකු ලෙසින් එහි සංවිධායක ලේකම් දොරේ දරමින් දය හිතකාමී මහින්ද රාජපක්ෂ රජය ඒ වෙත යොමු කරන්නට ඥානසාර හාමුදුරුවෝ මූලිකත්වයේ ගන්නවා මේ ත්‍රස්තවාදී පරාජය කළ යුතුයි කියන තැනට ඒ විතරක් නෙමෙයි ලෝකෙත් ලෝකෙත් ත්‍රස්තවාදී පරාජය කළ යුතුයි කියන ස්ථාවරයට ඇවිල්ලා ඉන්නවා අපි කරුණා කළ ජනාධිපතිතුමාට කියනවා මේ සියලු ජාතික බලවේග එකතු කරගෙන මේ NGO සාමනඩයට අහු වෙන්නේ නැතුව මේ රට ත්‍රිවිධ හමුදාවත් එක්ක ජයග්‍රහණය සඳහා මෙහෙවන්න කියන එක තමයි අපේ ඉල්ලීම මොකද ප්‍රභාකරන්ට වෙන භාෂාවක් නොතේ හිසෝසෝමින් පවතින ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව තම හඬ නගමින් 2012 වර්ෂයේදී බොදුබල සේනා සංවිධානයේ බිහිකරන ඥානසාර හිමියන් ඒ වෙනුවෙන් සටන් කර සිරබත් කෑමට පවා ලක්වනවා 2019 අප්‍රේල් මාස එල්ල වූ පාස්කු ප්‍රහාරය පිළිබඳව උන්වහන්සේ ඉස්ලාම් ත්‍රස්තවාදයක් ඇති විය හැකි බව කරුණු පෙන්වා දුන්නේ වසර ගණනාවක සිටය අන්තවාදයට එරෙහිව කතා කරන්නට ගොස් ඥානසාර ස්වාමීන් වහන්සේට සිදුවන්නේ සිරබත් කෑමටය මාතෘ භූමිය වෙනුවෙන් තම ජාතික මෙහෙය ඉටු කළ ඥානසාර හාමුදුරුවන්ට තම නොනිමි මෙහෙවර ඉටු කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා යන්න අපේ පැතුමයි අපි ජාතිවාදීලු අපි ආගම්වාදීලු අපි කතා කරන්න දන්නේ නැතිලු අපි අතපය විසිරවනවා වැඩිලු එහෙම නෙවෙයිලු කතා කරන්න ඕන ඒක භික්ෂුත්වයට ගැලපෙන්නේ නෑලු ඇත්ත ඒ වටාත්තයි කමටහනයි පැත්තකින් දිප්පේ හාමුදුරුවනේ අපිට ඉදිරියෙන් හිටපු අපට හුඟක් ඉස්සරහින් ඉන්න ඇතම් බොහෝ වගකිව යුතු හාමුදුරුවරු නිහඬ වෙලා නිර්වින්දනය වෙලා පංචකාමයට ගොදුරු වෙලා අනුසෝතගාමීව ගලාගෙන ඒ සැඩ පහරේ පහලට යනවා දැකලා බලන් ඉන්න බැරුව එකට ගහගෙන 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 ආවා ඇයි ඒක ගැහුවේ ජාති අනතුරේ නිසා එක නීතියක් නැතුව නන්නත්තර වෙන ජාතියකට සද්දෙට කතා නොකර බෑ ඒ නිසා අපි මතක් කරගත්තා මට සිලුටු බත බස අමතක කළා වටාත්ත පැත්තකින් තිබ්බා කමටහන අමතක කළා නිවන් යන්නේක ඈතට දැම්මා පත්තු කරගත්තා ගන්ටාරේ ගැහුවා මේ ජාතිය අවදි කරන්නයි මේ සද්ද කියන්නේ මතක තියාගන්න හාමුදුරුවනේ මේ සිවුරට පුතුවේ ඉඳන්නත් පුළුවන් පුතුවෙන් පෙරලන්නත් පුළුවන් බව මතක තියාගන්න අපි අම්පාරේ කල්මුණේ අක්කරේපත්තු දීග වාපි මේ හැමදැනම ඇවිද්දා මූදු මහ විහාරේ ගියා නම් උන්නාන්සේලා කියන කඳුළු කතාව අන්තිම රතන මංගියේ තීරණය කරනවා මේ ඡන්දේ මොකව වුණා ඡන්දේ ඉවර වෙච්ච ගමන් දින්නත් පරදුනත් මං යනවා නැගෙනහිරට කියලා මින් පස්සේ මං කොළඹ නෙවෙයි නැගෙනහිර මේ සිංහලයාගේ ආරක්ෂාව වෙනුවෙන් මේ සටන පටන් ගන්න නැගෙනහිර ඊට පස්සේ බලමු හැප්පිලා ඊයේ වෙනකොටත් ඊයේ අපි යනකොටත් දීග වාපියයි චෛත්‍ය ළඟට වෙනකන් හාමුදුරුවනේ රක්ෂිතේ හරනවා බලන් ඉඳද්දි පුරා වස්තු ටික වනසනවා එකෙක් නෑ मेरा පොලිසිය පොලු කෙලින්ගෙන අපට අරුන් ඉස්සරහා මී බඩගු වගේ අහවල් එක පස්සෙත් ගහගෙන බලන් ඉන්නවා ඔක තමයි කතාව පොතු විල්වල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු කොට ඒ ඔක්කොම මුස්ලිම් ආක්‍රමණිකයෝ අල්ලගෙන අද ඔළුව උස්සන්න දෙන්නේ අපිට නැගෙනහිර
ඒක තමයි ඇත්ත ඒ නිසා අපි කල්පනා කරුවා දේශපාලන බලය තමයි වැදගත් ඒකයි මුම් මෙච්චර මේකට පෙරේතකම් කරන්නේ අපි එළියේ ඉඳලා මුම් බලයටපත් කරලා බෙල් එක ගහලා ගේට්ටුවෙන් එළිය ඇතුළ බල බලා ඉන්නවා ලොක් අහම් වෙන්න පුළුවන්ද කියලා ඒ සංස්කෘතිය ඉවර කළා සිංහලයන්ගේ අතට මේ බලය අපි ගන්න ඕනේ අන්ත දූෂිතයොත් එක්ක मेरठे उरुमयन वनसादमत्ति मेरठे शोभा संपद वनसद्दि अनागतेट उरुम रक्षित टिक विनाश करद्दि रटे मुस्लिम आक्रमण गोदुरु वेद्दि रटे संपत् पिटरट निकुणद्दि खट पस्स पेद्द पियागेन हिटपे उंट उंगे पस्सेन गिहिल्ला उंगे अरक्कु टिकटाय बत् पारसलेटाय महावृक्ष मगे अधिष्ठान हिता पपुवती है ना निर्माणशीली देशपाल ने वैरे पिले वेला खादला मेरठे सिंहले अंडिया तट पारण बाले अगान्न काम मिनिस्सु हदन नहीं मटोड़ मेरठे हदन न पुड़वां सिंहले अंत मेरठे आरक्षा कर लेती अन्न पुड़वां अनागते अपे उपनुपन दूप दुंट ऐसोल ना खंडुला के ने नेतु आदती अक नेतु बियक्सकत नेतु इन्न पुड़वां පරිසරය හදන්න පුළුවන් මිනිස්සු ටිකක් ඔය සභාවේ මේ ස්ථානගත කිරීම විතරයි මගේ පාරමිතාව ජෝන්සන් නැමැතුමා කියනවා අපේ ජනාධිපතිතුමාට කතා කරනෝනේ අහවල් හාජ්‍ය හා සතියේ දෙපාරක් බිරියානි දෙනවා අපි බිරියානිත් කෑවා සතියේ දෙපාරක් කාල බෝවත්තක් කැපුවා ඔය වාගේ තමයි මහා එකාලගේ ඉඳලා महावाचक අරේ කඩුව අවුවෙනවා මේ කඩුව අවුවෙනවා මේ බෝම්බ හම්බෙනවා කෝටි ගණන් අවුවෙනවා එක මද්රසාවක් වහගන්න බැරි වුණා මුන්ට තාම ජාතියත් එක්කම බලය වෙනුවෙන් සූදු කෙලිනවා මේ ගැන කතා කරන්න අපි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ නැද්ද අපට පෞරුෂයක් දෙනවා ඒ කාඩත් නැති මොකද්ද පරිව මේකේ ඇත්ත නැත්ද කියලා මූණට අහන්න අද අපි කී වතාවක් කිව්වද බදුරුදීන් හකීම් හිස්බුල්ලා ඔය ඉන්න ඔක්කොම වරෙන් මුස්ලිම් සමාජය තනියෙන් එකට ඔක්කොම මුස්ලිම් ආගමක වියතුන් කියන්නේ උණුයි අනෙක් මුස්ලිම් දේශපාලන නායක එක පැත්තකට වරෙන් මම තනියෙන් එන්නම් මේ ගැන වාද කරන්න කියලා නෑ ඉන්නේ නෑ හැබැයි පාර්ලිමේන්තුවේ මට ආසනයක් හම්බුනොත් මගේ ආසාව පාර්ලිමේන්තු ආසනයක් ගන්න එක නෙවෙයි පුළුවන් නම් රටේ රජ වෙන එක එහෙමනම් මම දන්නවා මේක අවුරුදු තුනෙන් හදන්න එක නීතියයි එක රටයි ඒකට අනුව ඉන්න පුළුවන් නම් ඉන්න පුළුවන් බැරි උන්ට නැවු ටිකක් දෙන ඕල තුත්තු කුඩියක යන්න මේ පොළව ආරක්ෂා කරන්න බෑ නැතුව හැබැයි භික්ෂුවක් හැදියට එහෙම හිතන්නේ නැහැ එහෙම හිතන්නේ නැහැ නමුත් අකමැත්තෙන් වුණත් අපේ තන මේ පඩයොත් එක ගිහිලා වාඩි වෙන එක නෙවෙයි ඊට වඩා අපි උඩින් ඉන්නේ නමුත් උන් එක පැදුරේ වාඩි වෙලා හරි මේ ප්‍රශ්නේ සාකච්ඡා කරන්න වෙනවා මෙන්න මේ දරුකටව වෙනුයි ඒ හිඳයි මේක කියන්නේ ඥානසාර හාමුදුරුව පාර්ලිමේන්තු යවන්න ඕන නම් උනාසේ පාර්ලිමේන්තුවේ ඉඳලා මේ මුස්ලිම් මන්තවාදය ගැන කතා කරනවා දකින්න ඕන නම් මුස්ලිම් මැතිඇමැතිලාගේ කලිසම් ඔළුවෙන් ගලවන හැටි බලන්න ඕන නම් කොඩිය ඉස්සරහට කතරේ ගහන්න කියලා කියන්නේ කොඩිය ඉස්සරහෙන් කතරේ ගැව්වාම රටවටෙන්ම චන්ද්‍රියත් එකතු වුණාම මං කොහෙද යන්නේ එතුළට යනවා නිකම් රට ගිලගනිමින් නැති ඉස්ලාම් මන්තවාදයේ පරාජය කරමු. ඔබේ වටිනා ඡන්දය කොඩිය ලකුණින් අපේ ජනබල පක්ෂයට ලබා දෙන්න. මම මගේ යුතුයකම ඉටු කළෙමි. ඔබ ඔබේ යුතුයකම ඉටු කරන්න. මම ගලගොඩ ඇත්තේ ඥානසාර හාමුදුරුවෝ. ජාතියට
ආදරේ.